සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරෙන් ප්‍රනාන්දු මහතා පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී රජයේ වත්මන් වැඩපිළිවෙල සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළා. ජනාධිපති සමාවදන රැල්ල පටන් ගියද? ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක්. මොකද සර් නෙව්ඩාලෝ කියන්නේ? දන්නවනම් කවුරුයි කියන්නේ වන් සර් නෙව්ඩාලෝ. දැන් මේ කාලේ ඔබතුමාලා දැනගන්න ඕන ආණ්ඩු පක්ෂය කාට. මේක යුක්‍රේන් භාෂාවෙන් සර් ෆේල් කියන එක. ලංකාවේ මේ සාපේන මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම්. සර්ගේ පාස්කු කුමන්ත්‍රණය. ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ. මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ. කැලණියේ නයා පෙන්නලා දාපු සාපේ. මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක. මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාරේ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් අවධාරණය කර සිටියේ විපක්ෂයකට සිය කාර්යභාරය මැනවින් අවබෝධ කරගනිමින් දේශපාලනයේ කිරීමට හැකියාවක් ඇති නමුත් නිර්දය ලෙස රජය සහ තමන් විවේචනය කිරීම හෙළා දකින බවයි. දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල හරීන්ද්‍ර කවුද හරීන් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාස ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. නන්දසේන කියලා බොව් මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා. තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. ඒකත් කරන්න පුළුවන්. ඒ જાතියෙන් එනවනම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන්. ඒට පිත්තල හන්දියේ බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතින් මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඊ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න විපක්ෂයත් දේශපාලනය කරන්න ඕන. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය ඕන කරන්න. ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුම හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය පළ කර තිබුණා. එම ලිපිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකාශය හරහා තමන්ට ජීවිත තර්ජනයක් එල්ල වී ඇති බවයි. කුමන බලපෑම් අභියෝග එල්ල වුවද වත්මන් රජය සහ පාලනයේ දුර්වලතා මෙන්ම ක්‍රියාකලාපයන් විවේචනය කිරීම කිසිසේත් සමගි ජනබලවේගයට සහය දුන් මිලියන 2.8ක චන්දදායකින් වෙනුවෙන් කිසිසේත් අත් නොහරින බවයි. මෙම ලිපිය කතානායකවරයා නීතිපතිවරයා කොළඹ විදේශ තානාපති මණ්ඩල ප්‍රධානීන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වෙතද යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ සිය ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ හරින් ප්‍රනාන්දු මහතාගේ අයිතිය මෙන්ම ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පැය 24 පුරා පෙනී සිටින බවයි. හරින් ප්‍රනාන්දු මැතිතුමා කරපු කතාව පිළිබඳව අපි දුටුවා වර්තමාන ජනාධිපතිතුමා දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා. මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක එතුමා ඒ දක්වපු දැඩි ප්‍රතිචාරය බරපතල ප්‍රකාශයක් හැටියට. මගේ පියාණන් ඇතුළු මේ රටේ දසදහස් ගණනින් ජනතාව ම්ලේච්ච ලෙස ඝාතනය කරපු ඒ නීච ත්‍රස්තවාදියාගේ මරණය පිළිබඳව කිසිසේත්ම අපිට ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. නමුත් හරින් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙවෙයි. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. හරින් ප්‍රනාන්දු මැතිතුමාට එල්ල වෙන කුමන හෝ තර්ජනයක් වේවා එය අපි දකින්නේ අපටත් මටත් මන්ත්‍රී කණ්ඩායමටත් එල්ල වෙන තර්ජනයක් හැටියට. මගේ සහෝදර මන්ත්‍රීතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම අනිවාර්යෙන්ම පෙනී සිටිනවා කියන එක කියන්නට කැමතියි. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිතුමත් උත්සාහ දරුවා ජනතා මතය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ කෙලසලා තර්ජනෙන් ගර්ජනෙන් දීෂණෙන් ඇමරිකාවේ ජනතාවගේ මතය පාගා දමන. නමුත් සිදුවුනේ කුමක්ද? සිදුවුනේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පක්ෂයේ අය පවා ඔහුට විරුද්ධව ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට විරුද්ධව දැවැන්ත හඬක් නැගුවා. ඒ නිසා අපේ රට තුල තර්ජනයට ගර්ජනයට භීෂණයට ප්‍රචණ්ඩත්වයට ඒ වගේම ම්ලේච්ඡත්වයට මේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ කිසිම ඉඩක් නැtei කියන එක මම කියන්නට කැමතියි. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ගැන සඳහන් කරනවා. මොකද්ද හරින් ප්‍රනාන්දු එතුමගේ පළවෙනි නමද මොකද්ද පාවිච්චි කළා කියලා මොකද්ද කතාවක් කියනවා. ඒක කතාව ප්‍රකාශ කරපු විදිහට පෙවෙන එක අසතුටක් තියෙනවා කියලා. හරින් ප්‍රනාන්දු මැතිතුමා පොලිස්පතිට ලියුමක් යවා තිබෙනවා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව
අපේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසිරිනවා හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කරන්න කියලා. හරින් ප්‍රනාන්දු කියන්නේ මේ රටේ පාස්කු විරිදා ප්‍රහාරය සිදු වෙද්දී තමන්ගේ තාත්තා ප්‍රහාරයක් සිදු වෙනවා පල්ලියට යන්න එපා කියලා කිව්වහම ගෙදර හැංගිලා ඉඳලා 300කගේ ජීවිත බිලි වෙලා 500කට වඩා වැඩි ජන කොට්ටාසයක් තුවාල වෙද්දී ඒක බලන් හිටපු පුද්ගලයා. එතකොට මේ බලන් හිටපු පුද්ගලයා මේ රටට ඒ දා කරපු සාපය වහගන්න පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරනවා. සාපයක් පිළිබඳව ඒ හින්දා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ ගැබ් වෙලා තියෙන්නේ රටට සාපේ වුණේ හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව. ඉතින් හරින් ප්‍රනාන්දු හිතනවා නම් ඒක යාට තර්ජනයක් කියලා. මම හිතන්නේ හරින් ප්‍රනාන්දු කොයිතරම් බයද කියන කාරණාව අපිට පේනවා. ඔහු නියෝජනය කරන මතය සහ අදහස ප්‍රකාශ කළා තිබෙනවා. ඉතින් ඒකට රජයේ නායකයන් කලබල විය යුතු නැහැ. මොකද මම හිතන්නේ පරිණත දේශපාලන නායකයෝ හැම විටම විරුද්ධ පක්ෂයේ අදහස් තමන්ට එකඟ නොවන මත ප්‍රකාශ කරපුවම ඒවායේ යථාර්ථය අරගෙන තමන් නිවැරදි වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ ජනාධිපතිතුමාවත් ආණ්ඩුවේ වෙන කවුරුවත්වත් හරින් ප්‍රනාන්දු මහතාගේ කතාවට කලබල විය යුතු නැහැ. එයින් යම් පාඩමක් ඉගෙනගෙන නිවැරදි වෙන්න උත්සාහ කරනවා නම් ඒකයි හොඳ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.